ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මංජුලා කුමාරියනයි මේ දිගහැරුම. මොනවද මේ දවස්වල වැඩ? පසුගිය කාලයේදී මන් නිර්මාණයකට දායක වුණා නිවන්ත ප්‍රසාදයේ සිහිනගිරෙන කුමාරියෝ කියලා. ඒ හිරු නාලිකාවේ විකාශය වෙනවා. තෝරා බේරාගත් නිර්මාණවලට සම්බන්ධ වුණත් පූර්ණ කාලිනව රංගනයේ යෙදෙන්න අදහසක් නැහැ. පූර්ණ කාලිනව රංගනයේ නියැලෙන්නේ නැත්. එතකොට ප්‍රධානම දේ බබාලා දෙන්නා දුවට තම අවුරුදු දෙකමාරයි, පුතාට අවුරුදු පහමාරයි. ඒ ආදරයට දැම්මන් හුරු වෙලා ඒ හුරුතලයට තියෙන ලෝභකමත් එක්ක ගෙදෙට වෙලා ඉන්නයි හිත කියන්නේ. නමුත් මායම් නිර්මාණයකට මට සාධාරණය කළ හැකි නම්, එහි ගුණාත්මක අගයක් ඇතිනම් මං ඒ බාරගන්නවා. ඔබ උගද්දී ඔබට මේ ගමනට කොයිතරම් පිටුබලයක් වුණාද? මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය පාසලෙන් ලැබුණු දැනුම විශේෂයි. පාසල් කාලෙදිත් මන් නර්තනයේ පැත්තෙන් බොහෝ දිරියෙන් සිටියා. ඒ නර්තන ගුරුවරු බොහොම ආදරෙන් මතක් කරනවා. ඉන්පසු කොළසිරි බුදවත්ත රංගායතනයෙන් මා ඉදිරියට ආවා. දයා නිල්ලම්පිටිය මහත්මිය මේ සෑම දෙනාම මතක් කළ යුතුයි. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හා කලා මාධ්‍යයෙන් බාහිර උපාධිය හැදෑරුවා. පද්මිනී රාමනායක මහත්මියටත් රූපලාවන්‍ය ඩිප්ලෝමාව හැදෑරුවා. ඒ ලැබුණු අධ්‍යාපනය හා අධ්‍යක්ෂින් මගේ නිර්මාණවලදී මම බොහෝ සෙයින් යොදා ගත්තා. නිළියක් විදියට මම හිතනවා අධ්‍යාපනය බොහොම වැදගත් කියලා. හැසිරීමකට කතාවට අපේ දැනුම වැදගත්. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආයෙක් විදියට වර්තමානයේ ටෙලි නාට්‍යකරණය හා කලා ක්ෂේත්‍රයේ සිදුවී ඇති වෙනස්කම් ගැන මොකද හිතන්නේ? ඒ දිගු වෙලාවක් කතා කළ යුතු පළල් මාතෘකාවක්. මං හිතනවා හැම දිනාටම අඩුපාඩු තියෙනවා. නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ගුණාත්මක භාවය අද නැති තරම්. බොහෝ හරසුන් නිර්මාණ බොහෝ අතලොස්සක් පමණයි ප්‍රශස්ත මට්ටමේ තියෙන්නේ. සමහර නිර්මාණවල වචන හරි සැරපරුෂයි, ගහ මරා ගැනීම් වෙඩි තියෙන දර්ශන වගේ ඉතාම ප්‍රචණ්ඩාකාරී දර්ශන අඩංගු වෙලා තියෙනවා. පොඩි දරුවොත් එක්ක බලන්න බැහැ එවැනි නිර්මාණ. මේ සඳහා කලින් තිබූ වාරණයක් දැන් ක්‍රියාත්මක වන්නේ නැතිද යන්න ප්‍රශ්නය මට තියෙනවා. දවස පුරා මහන්සි වෙලා ගෙදර යන අයකුට රත්තු යකඩයකට වතුර දාන්නක් මෙන් නිර්මාණ බලා සැනසෙන්න රස විඳින්න හැකිය යුතුයි. ඒ කලාව හරහා විය යුත්තේ. මේ විදිහට ගියොත් විදේශ නාට්‍යවලට තව තවත් ඉඩ ලැබෙයි. නොව විරූ ලෙස සමාජ මාධ්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න හොඳ මෙවලමක් වෙලා තියෙනවා. කොහොමද ඔබට ඒ දැනෙන්නේ? එයි හොඳ වගේම නරක දෙකම තියෙනවා. පියකින් ඇපල් ගෙඩියක් වගේම බෙල්ල කපන්නත් පුළුවන්. තාක්ෂණය හා බැඳුනු මෙවැනි මෙවලම් හොඳයි. අපි ලෝකයේ සමග යා යුතුයි. ඒ සමාජයට යහපතක් වන ආකාරයට හා සමාජයේ ප්‍රගමනයට දායක විය යුතුයි. එසේ නොවන අහිතකර දෙයට යම් භාරණයක් තිබිය යුතුයි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාද තාක්ෂණය හා බැඳුණු උපකරණ භාවිතා කරනවා. ඒ ඉතාම පරිස්සමෙන් කළ යුත්තක්. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළා කියලත් අපිට ආරංචි. විවාහ මංගල උත්සව හා වෙනත් උත්සවලට අවශ්‍ය විදේශ විලාසිතා එකතුවකින් නිර්මාණ වුණු ඕලු මනාලි විලාසිතාගාරය ගැනයි ඔබ මේ කියන්නේ. ඇත්තට මම විදේශ සංචාරවලට යන විට එහිදී මා සිත් ඇඳගත් ඇඳුම් විලාසිතා තමයි මා මෙහිදී අලෙවි කරන්නේ. චීනය, ඇමරිකා වගේ රටවල ඉතාම ලස්සන විලාසිතා තියෙනවා. මේ කාලය තුළ යෑමට නොහැකි නිසා යම් පසුබෑමක් තිබුණත් මුල් කාලයේදී මේ සඳහා ලොකු ඉල්ලුමක් තිබුණා. දැන් අම්මා කෙනෙක් කොහොමද දරුවෝ එක්ක ගෙවන ජීවිතය? ලොකු සතුටක් වගේම ලොකු වගකීමක් තියෙනවා. එයාලගේ මේ හුරතල් වයස ගෙවෙන්නේ ඒ හුරතල එක දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. පොඩි වෙලාවක් හරි පේන්නේ හිටියේ නැත්තම් ප්‍රශ්න ගොඩයි. මගේ මහත්තයා වගේම අම්මා, ආච්චි, අම්මා හැම දෙයකම ළඟින් ඉන්නවා. ඒ මට ලොකු ශක්තියක්. කාලයේ ශේෂ්ත්‍රෙන් ඇත්තලා ඉඳලා ආයම ශේෂ්ත්‍රෙට එන විට ඔබ දුටු වෙනස්කම් මොනවද? ඉස්සර තිබුණු සහයෝගයේ යම් තාක් දුරකට අඩු වෙලාදෝ කියලා මට හිතෙනවා. යම් නිර්මාණයක් කරන විට තිබුණු බැඳීම අද දකින්න ලැබෙනවා හරි අඩුයි. කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කරනවා වෙනුවට අද තමන්ගේ කොටස කළා පැත්තකට වුණා. අලුත් පරපුරේ බොහොම දක්ෂ හොඳ නිහතමානියයි ඉන්නවා. නමුත් රැල්ලට යන ගතියක් තමයි පේන්නේ. මංජුලා කුමාරයට අයත් මේ ජීවිතයේ ආතුර දෙස හැරලා බලද්දී මොකද අද හිතෙන්නේ? අධ්‍යාපනයේ ලබන කාලයේ මම හොඳ ශිෂ්‍යාවක්. විවාහ ජීවිතයේ තුළුණත් මං උපරිම ඉවසීමක් ඇති බිරිඳක් වීමට උත්සාහ කළා. ඒ සාර්ථකයි. බොහොම ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන ආදරණීය අම්මා කෙනෙක් අද මං. කලා ශිල්පිනියක් වුණ ජීවිතයේ යම් ස්ථාවරත්වයක් තිබිය යුතුයි. ගන්න යන මුළු මුදලම විලාසිතාවලට වැය නොකොට අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම වැදගත්. මං අද ස්ථාවරව ශක්තිමත්ව ඉන්නවා. ඒ ගැන සතුටක් ආඩම්බරයක් තියෙනවා. හැමදාමත් මා කලාව දේවත්වයෙන් සලකනවා. කලාවට මං ආදරෙයි.
තාමත් ඔබ ඔබව subscribe කරලා නැත්නම් දැන් මම ඔබව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම video දැන් ඔබට නරඹන්න පුළුවන්.